දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ගෙනෙන විශේෂ ප්‍රවෘත්තියක් දැන් සංචරණ සීමා හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූවන්ට රජයේ සහනාධාර මෙවරත් හිමිවන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අම්මුගම් මහතා පවසයි. ඉකුත් වර්ෂයේදී එම අවස්ථාව අහිමි වුවත් ජනතාවගේ ආර්ථිකය අඩාල නොවීම අරමුණු කරගනිමින් රජයේ මෙම තීරණය ගත් බව මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ වතාවට කලින් වතාවේදී ඒ 5000 ලබලා දීමේදී දෛනිකව ආදායම අහිමි වෙච්ච අයට අර දවසේ පඩියට වැඩ කරන අයට ඒක දුන්නේ නැහැ ඔබතුමාලා දන්නවා. ඒක ගිය සැරේ ඒ අයට දුන්නේ නැහැ. මේ සැරේ ඒ අයත් මේකට ඇතුළත් කරනවා. ඒ නිසා මේ සැරේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක පාලනය කරන්න යම් කණ්ඩායමක් ඒකට අවශ්‍ය වෙනවා. ඒ නිසා ග්‍රාමීය කමිටුව සමග සියලුම රාජ්‍ය නිලධාරීන් එකබද්ධ වෙලා තමයි මේ ක්‍රියාත්මක කරන්න උපදෙස් දීලා තියෙන්නේ. ඒ 10000 බඩුමල් ලබා දීම සිද්ධ වෙන්නේ නිරෝධානය කරන ලද පවුල් වලට. එතකොට ඒ අය අඩු ආදායම් ලාභී වුණත් නොවුණත් නිරෝධායනය කෙරුවා නම් ඒ වඩුමල්ල රජය විසින් ලබලා දෙනවා. ඒකට හේතුව තමයි ඒකට ලබා දෙන්න හේතුව තමයි නිරෝධායනය කෙරුවට පස්සේ 5000 ගන්න යන්නත් බෑ. 5000න් බඩු ගන්න යන්නත් බෑ. අපි 5000 දීලා බඩු ගන්න යනවා කියනවා. එතකොට නිරෝධායනය වෙන්න බෑ. ජංගම රථවලින් බඩු ගන්නත් තහනම් මොකද ගෙදරින් එළියට එන්න බෑ. හරි විදිහට නිරෝධායනය වෙනවා නම් ඒ නිසා තමයි ගෙදරටම භාවිතා කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් සමන්විත බඩු මල්ලක් ගෙදරටම ගිහිල්ලා දෙන්නේ. ඒක දැන් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මහනුවරත් එක්ක ක්‍රියාත්මක වුණා. ඒක ලබලා දෙන්නේ නිරෝධායනය කරන ලද නිවාසවලට. මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ගෙන එන තවත් පුවත් සමගින් යලි හමුවෙමු.